අයිබෝවන් මම තීරණය කරා ජෝතිර්විද්‍යාව පිළිබඳ ඉතාම ආන්දෝලනාත්මක කතිකාවතක් තියෙන මෙවැනි අවස්ථාවක සුවිශේෂී කාරණයක් පිළිබඳ කතා කරන්න සහ එක්තරා ආකාරයකින් සුවිශේෂී අනාවැකියක් පළ කරන්න එක්තරා පුද්ගලයෙක් සම්බන්ධයි. අපි දන්නවා මේ පහුගිය කාලයේ පුරාවටම විජිතරෝහණ විජේමුණි නමැති පුද්ගලයා දිගින් දිගටම ජෝතිර්විද්‍යාව පිළිබඳ අංශුමාත්‍ර අවබෝධයකින් තොරව ජෝතිර්විද්‍යාව සම්බන්ධ පට්ටපල් බොරු කියමින් මේ රටේ ජනතාව අඛණ්ඩව නොමග යවුවා. ඈත සිට බුරණ බියගුළු සුනකයෙකුගේ භූමිකාවට පණ දෙමින් ඔහු අපිටත් ඒ වගේ මේ රටේ ජ්‍යොතිෂ විශාරදයන්ටත් අභියෝග කරමින් ඔහුට ලැබුණු අවස්ථා සහ විවාද ඔහු මගහැරියා. මොකද ඔහුට ඇත්තටම ජ්‍යොතිෂය ගැන දැනුමක් ප්‍රතිපත්තියක් හෝ ආත්ම ශක්තියක් පිටකොන්දක් නොමැති නිසා සහ නොමැති බව ඔහු ඔප්පු කරමින්. ඉතින් ඒ නිසා විජිතරෝහණ විජේමුණිට ඉස්සරහට මොකද වෙන්නේ කියලා කියන්න මම කල්පනා කරා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනාගතය ගැන කිව්වායයි කියන මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ජයග්‍රහණය විතරක් නෙමෙයි එතුමාගේ මරණය ගැන පවා අනාවැකි කියන්නට තරම් ජ්‍යොතිෂ දැනුමක් තිබෙනවායයි කියාගන්නා විජිතරෝහණ විජේමුණිට මොකද වෙන්නේ කියලා අපි ජ්‍යොතිර්විද්‍යාත්මකව බලමු. මේ විජිතරෝහණ විජේමුණි නමැති පුද්ගලයා උපදින්නේ 1965 ඩිසెంబර් 13 වෙනිදා පාන්දර 5:30 උෂික ලග්නේ. මේ තියෙන්නේ ඔහුගේ කේන්ද්‍ර සටහන. මේ කේන්ද්‍ර සටහන අනුව ඔහුට ලබනවා හරියටම මේ සෙනසුරු මාරුවත් එක්කම ක්‍රිෂ්ණමූර්තිය නාමසනුව මේ කේන්ද්‍ර සටහන සකස් කරලා බැලුවම කුජ ග්‍රහයාගේ ශනි අන්තරය මේ 2017 ජනවාරි 26. ක්‍රිෂ්ණමූර්තිය නාමස කියන්නේ මොකද්ද කියලා නම් මේ වීඩියෝ එක බැලුවොත් පිටුමුණි මහත්තයාට තේරෙන එකක් නැහැ. තේරෙන කෙනෙක්ගෙන් එතුමා ඒ ගැන මේ අහලා දැනගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද එතුමාට නොතේරෙන බොහෝ දේ ජ්‍යොතිෂයේ තියෙනවා. එතුමා ජ්‍යොතිෂය අයන්නවත් දන්නවද කියන එක පිළිබඳ එතුමාම හිතා බලනවා නම් හොඳයි. කොහොමද ක්‍රිෂ්ණමූර්තිය නාමස අනුව සකස් කරු මේ කේන්ද්‍රය උඩ පටන් ගන්නවා කුජගේ ශනි අන්තරේ. සියලුම ජ්‍යොතිෂ විශාරදයන් පිළිගන්නා පැහැදිලි සත්‍යයක් තමයි කුජ මහදසාව තුළ කෙනෙකුට එළඹෙන්න පුළුවන් නරකම කාලය තමයි ශනි අන්තරය. ඒ ශනි අන්තරයත් එක්ක විජිතරෝහණ විජේමුණි ගෙවනව සෙනසුරු ඒ රාජ්‍යය. ඊළඟට මේ තියෙන්නේ ශ්‍රීපති භව කේන්ද්‍රය. ඔහුගේ උපන් වේලාවට සකස් කරපු ශ්‍රීපති භව කේන්ද්‍රය. මෙන්න මේ ශ්‍රීපති භව කේන්ද්‍රය අනුව මෙන්න මේ භව කේන්ද්‍රයේ විශේෂ භව කේන්ද්‍ර ක්‍රමයේදී ග්‍රහයා උදාස හස්ත වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒක අපිට සුදු සහ කළු වශයෙන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් දෘශ්‍ය අදෘශ්‍ය කියලා කියන්න පුළුවන්. ඔහුගේ කුජ ග්‍රහය ලග්නාධිපති කුජ ග්‍රහය ඉන්නේ කළු කොටසේ දෙවැන්නේ අදෘශ්‍ය ධනු රාශියේ. ඔහු උපදින මොහොතේ උදා වෙමින් තිබෙන අදෘශ්‍යාර්ථය කියන්නේ මේ අඳුරු කොටසේ අස්ත කොටසේ ශනි ග්‍රහයත් තියෙන්නේ අස්ත කොටසේ. ඒ නිසා ඔහුට ඔහු හිතාගෙන ඉන්න සසයෝගය ඔහුට බලපවත්වන්නේ නැහැ. මොකද ශනි ග්‍රහය ඔහුගේ භව කේන්ද්‍රය තුළ අස්තයි දුර්වලයි. භව කේන්ද්‍ර ක්‍රමය ගැන ඔහු නොදන්න හින්දා ඔහුට මේක තේරෙන එකක් නැහැ. නමුත් මේ රටේ භව කේන්ද්‍ර ක්‍රමය ගැන දන්න විශාරදයන්ට විද්වතුන්ට මම මේ කියන කාරණේ තේරෙනවා. රෙකෝඩ් බාර් එකක් කරන විද්වතුන් මහත්තයාට නොතේරුණාට. ඉතින් මේකත් එක මොකද්ද වෙන්න පුළුවන්? විචිතරෝහණ විජේමුණි කියන පුද්ගලයා බරපතල අපකීර්තියකට අගෞරවයකට සහ ආර්ථික මානසික භෞතික බිඳවැටීමකට ලක් වෙනවා විතරක් නෙමෙයි 2017 ජනවාරි 26 2018 මාර්තු 6 අතර ස්ථිර වශයෙන් ඔහු බන්ධනාගාර ගතවීමකට සහ රෝහල් ගතවීමකට කියන මේ දෙකෙන් එකකටවත් ටිකක් දැනෙන මට්ටමේ පත් වෙනවා කියන එක අපි අනාවැකියක් හැටියට කියනවා. ඔහු තමන්ගේ කේන්ද්‍රය බලාගෙන නැත්තම් තමන්ගේ කේන්ද්‍රය ගැන ඔහුට බලා ගන්න වෙලාවක් තිබුණ නැත්නම් අනිත් අයට අපහාස කරන එකයි ජෝතිෂය ගැන බොරු කියන එකයි අතරේ දැන් ඔහුට අවස්ථාවක් තියෙනවා. තමන්ගේ කේන්ද්‍රය නැවත බලන්න ඔබට පටන් ගන්නවා කුජගේ ශනි අන්තරය. මේ කුජගේ ශනි අන්තරයත් එක්ක ඔබ 1987 දී ඔබට වෙච්ච දේ නැවත අවුරුදු 29 කට පස්සේ දැන් ඔබට වෙන්න නියමිතයි. මේ ග්‍රහ පිහිටීම අනුව හරියටම අවුරුදු 29 කට කලින් සෙනසුරු ග්‍රහය උච්චිකෙන් ධනු රාශියට ගිය වෙලාවේ සෙනසුරු විසින් ඔබව බන්ධනාගාරගත කරපු විදිහටම මෙවරත් ඔබට ඒ ඉරණමත් වෙන નિયમિતයි විතරෝණ මහත්තයා. ඒ නිසා ඔබ ජ්‍යොතිෂ නොදන්න නිසා ඔබට ජ්‍යොතිෂ ගැන දැනුමක් නැති නිසා ජීවිතය ග්‍රහයෝ හෝ රතු විතර මහත්තයාගේ පොත් ටිකක් කියවුව හැරෙන්න ඔබට ජ්‍යොතිෂයේ ගැඹුරු සංකල්ප ගැන දැනුමක් නැති නිසා මේ රටේ එහෙම ගැඹුරු සංකල්ප ගැන දැනුමක් තියෙන භව කේන්ද්‍ර ක්‍රමය හදාarලා තියෙන ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ගැන දැනුමක් තියෙන ජ්‍යොතිර්වේදීන් මේ රටේ ඉන්නවා. ඔවුන් කෙනෙක් ඔවුන්ගේ කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබ ඔබේ කේන්ද්‍රය බලාගෙන ප්‍රතික්‍රමයක් කරගන්න ජනවාරි 26 න් පස්සේ ඔබ ඔබේ ජීවිතේ මුහුණ නොදීපු තරම් ඉතාම කටුක අවාසනාවන්ත ඛේදනීය ඉරණමකට ඔබ ලක් වෙනවා. ඒ නිසා ඔබ ඒක අඩු ගානේ අවම කරගන්නවත් ඔබේ කේන්ද්‍රය බලාගන්න අපේ අනාවැකිය තමයි විජිතරෝහණ විජේමුණි. net fm නාලිකාව මගහැරලා ඔහුගේ ජ්‍යොතිෂ
වේදියෙක් ලෙස පෙනී සිටි ව්‍යාජ ජීවිතය ඝාතනය කරගත්ත විදිහටම ඔහු අතිශය බරපතල ඛේදනීය ඉරණමක් ලක් වෙනවා. ඒ කියන්නේ ඔහු බන්ත් වීමකට සහ රෝහල්ගත වීමකට මේමට නියමිතයි. විශේෂයෙන්ම අපි ඒක සංක්ෂිප්ත කරොත් එක්කෝ ඔහු බන්ධනාගාරගත වෙනවා මේ කුජක ශනියන්තරය ඇතුළත, නැත්නම් ඔහු රෝහල්ගත වෙනවා. ඒ නිසා විතරෝණ විදුලි මහත්තයා ජීවිතේ ගත කරන නරකම කාලය පටන් ගන්නවා ජනවාරි 6 පස්සේ. ඔහු ජ්‍යොතිෂ වේදියෙකු තුළ තිබිය යුතු ඍජු බව, ඔහු තුළ නැති බව සනාථ කරමින් මෛත්‍රීපාල සිරිසෙන මහත්තයාගේ මරණය සිදු නොවන බව දැක්කම ඔහුගේ අනාවැකිය අප්ඩේට් කරනවා. මේක ඉතාම නින්දිත, වංක, කපටි, නපුංසක වැඩක් හැටියට අපිට හඳුන්වන්න සිද්ධ වෙනවා. හරි ගියත් වැරදුනත් සැබෑ අනාවැකිකරුවන්, සැබෑ ජ්‍යොතිර්වේදීන් තමන්ගේ අනාවැකිය අප්ඩේට් කරන්නේ නැහැ වර්තමාන තත්ත්වයේ බලලා. ඒක ඉතාම දීන නිවට වැඩක්. නමුත් විතරෝහණ විජේමුණි ජ්‍යොතිර්වේදියෙක් නොවන නිසා, ඔහු නක්ෂත්‍ර සූචකයෙක් නිසා ඔහුට ඒක කරන්න පුළුවන් වුණා. ඔහු ජ්‍යොතිෂ සම්බන්ධ විටක කියනවා ඊළඟ ජනාධිපති ගෝඨාභය කියලා, විටක කියනවා ඊළඟ ජනාධිපති රනිල් කියලා, විටක කියනවා ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස කියලා. කාට හරි ඕන නම් ඔහුට කියලා මං හිතන්නේ මේ මරණාධාර සමිතියක සභාපති කෙනෙක්ට වුණත් ඊළඟට කියව ගන්න පුළුවන් ඊළඟ ජනාධිපති ඔහු කියලා. විතරෝණ විජේ මහත්තයා මම මේ කියන කතාව එතුමාට ෂුවර් නැත්නම් සැකයි නම් එතුමාට මෙන්න මේ පොත් තුනෙන් එකක්වත් හොයාගෙන කියවලා එතුමාට බලන්න පුළුවන්. මේ කේන්ද්‍රයක් බලන හැටි කවුඩාණී පියදාස පෙර මහත්තයාගේ පොත, ඒ වගේම තාරකා විද්‍යාවෙන් ජීවිතාලෝකයේ පොත හෝ ජීවිතයාග්‍රහයේ පොත, මෙන්න මේ පොත්වල කුජ මහතසාවේ ශනියන්තරයේදී මොකද වෙන්නේ කියලා බලාගත්තොත් එතුමාට හීන්දාඩිය දාවේ, එතුමාට තේරෙවේ එතුමාට මොකද වෙන්නේ යන්නේ කියලා. ඒකවත් බලාගෙන පුළුවන් නම් අඩු ගානේ හොඳ ජ්‍යොතිර්වේදියෙක් ළඟට යන්න තරම් එතුමාට නිහතමානී බවක් නැත්නම්, එතුමාට ලැජ්ජයි නම් අඩු ගානේ මේ පොත් තුනේ එකක් කියවගෙන හරි ජනවාරි 6 න් පස්සේ මොකද වෙන්නේ යන්නේ කියලා තේරුම් අරගෙන ඒකෙන් පොඩ්ඩක් හරි බේරෙන්න පුළුවන්ද කියලා බලන්න කියලා ඉතාම කාරුණිකව සුහදව එතුමන්ට මම ආරාධනා කරනවා. මොකද කවුරු හරි තවත් මිනිස්සෙකුගේ ජීවිතේ අවාසනාවන්ත ඉරණමකට ලක් විය යුතු නැති නිසා, හැබැයි ඔහු මේ අවාසනාවන්ත ඉරණමකට 26 න් පස්සේ ලක් වෙන නියමිතයි. ජනවාරි 26 න් පස්සේ බොහෝ දිනකට හොඳ වෙද්දී එතුමා දිගින් දිගටම මට බරපතල විදියට අපහාස කරා. විතරෝණ මහත්තයා මතක් කරනවා ජනවාරි 26 න් පස්සේ සෙනසුරු මාරුව මට ඉතාම හොඳයි, සෙනසුරු රාශි දෙක ඉවරයි, ඔබට ඉතාම නරකයි. විතරෝණ මහත්තයෝ අපි බලමු තව මාස 6කින් 7කින් ඔබත් මමත් කොතනද ඉන්නේ, අපි කොහෙද ඉන්නේ, මොකද වෙලා තියෙන්නේ කියලා. එනිසා ඔබටයි විජිත රෝහණ විජේමුණි එක් වීමට හෝ එක් රෝහල්ගත වීම නියමිතයි. 2017 ජනවාරි 26ත් 2018 මාර්තු 6ත් අතර මේ වෙන්න තියෙන හානිය අවම කරගන්නවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා බොහොම කාරුණිකව ඔබතුමාට මෛත්‍රී සහගත සිතින් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් මේ වීඩියෝ අවසන් කරනවා.